අයබුවන්. වර්ෂයක් නිමාවට පත්වයගෙන අලුත් වර්ෂයක එලිපත්තට පේන ඔන්න මෙන්න සීමාව අපි ඉන්නේ. අපි නියමාර්ථයේ මේ වර්ෂයට සමාප්ත කරන්නයි සූදානම් වෙන්නේ. හැබැයි අලුත් ආකාරයක අලුත් මුහුණුවරක හමුවෙන්න පෙර ආතුව අලුත් රජයකට අලුත් වර්ෂය මේක ඉලක්කමක් විදිහට අරන් බැලුවොත් හුඟක් දෙනෙක්ගේ ජීවිතවලට බලාපොරොත්තු ඇති කරනවා. රටක් විදිහට අලුත් නායකයෙක් එක්ක ඉදිරියට යන අපේ රටට 20යි 20 කොයි ආකාරයෙන්ද බලපාන්නේ, සැලසුම් කරගන්නේ කොයි ආකාරයෙන්ද කියන එක ගැන අපි විමසා බලන්න කියලා කල්පනා කළා. ඒ සඳහා අපි ආරාධනා කරා මිලිඳු මොරගොඩ මහත්මයාට, එතුමා මේ වැඩසටහනට ආරාධිතයෙක්. හැමදාමත් අපිත් එක්ක තමගේ දැනුම හුවමාරු කරගන්න ඔබතුමාව ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අපේ අලුත් ජනාධිපතිතුමා කැලෙන්ඩර් එහෙම ආණ්ඩුවේ වියදමින් ගහලා වියදම් කරන්න එපා කියලා කියලා තිබුණ අලුත් 20යි 20 සම්බන්ධව එතුමාගේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන එකක් විදිහට තමයි ඒක ජනප්‍රිය වුණේ. ඊට අමතරව අපි දැක්කා සැලසුම් හුඟක් ක්‍රියාත්මක වෙනවා. ඔබතුමාට තොරතුරු ලැබෙන ආකාරයටත්, ඒ වගේම ඔබතුමා අනුමාන කරන ආකාරයටත් 20යි 20 නව ජනාධිපතිතුමා සහ රටේ දර්ශනය කොයි වගේ වෙයි කියලාද ඔබතුමා හිතන්නේ? 20යි 20 පාර්ලිමේන්තු ඡන්දයක් මේ මාසේ විතර වෙනකොට, මේ මාසේ මුල හරියේ හෝ අප්‍රේල් ළඟ ඒක වෙන්න තියෙනවා. ඊට අමතරව පළාත් සභා ඡන්ද ගැන, පළාත් සභා දැනට නම් ඉතින් පළාත් සභා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් රජයේ තීන්දුවක් ගන්න වෙයි ඒක මොකද්ද පළාත් සභා එක කරන්නේ කියලා. නැත්තම් 13 වෙනි සංශෝධනය අනුව ඒ ඡන්දත් 20යි 20 තියෙනවා. ඉතින් එක පැත්තකින් බැලුවොත් ඡන්ද නැතිවරණ අවුරුද්දක් මේක. ඒ වසරේ ආරම්භ වුණේ ජනාධිපතිවරණේ ඉඳන් අවුරුද්දකට විතර ඡන්දය යනවා. ඉතින් මං හිතන්නේ පළාත් සභා ගැන වෙන තීන්දුවක් ගත්තේ නැත්තම් මේ මාසෙන් පස්සේ ඒකත් තියන්න වෙයි. ඉතින් මං හිතන්නේ මේ අලුත් රජයට පැහැදිලි අවුරුදු 5ක වැඩ පිළිවෙලක් පටන් ගන්න පුළුවන් වෙන්නේ මේ වසරේ, ලබන වසරේ මැද හරියේ විතර තමයි. ඒක පැහැදිලි. හැබැයි වර්තමාන ජනාධිපතිතුමා මං හිතන්නේ දැනටත් වැඩ පටන් අරන් තියෙනවා. අර කිංස්ලි කිව්වා වගේ හුඟක් ආදර්ශමත් විදිහට අලුත් සංස්කෘතියක් බිහි කරන්න හදනවා. ඒක පැහැදිලි. ඒක හොඳයි. මොකෝ මේ යුගයට ඒක ගැලපෙනවා. මොකෝ ලෝකේ වටේම මේක අලුත් යුගයක්. ඒ වගේම තාක්ෂණික යුගයක්. ඉතින් මේ මං හිතන්නේ වර්තමාන ජනාධිපතිතුමාත් තාක්ෂණයට විශාල ඉඩක් දෙනවා. තාක්ෂණය භාවිතා කිරීම, තාක්ෂණ පුහුණුව, ඒවා තමයි වැදගත් දේවල්. මොකෝ අපි කොහොමද මේ අලුත් ලෝකෙට ප්‍රවේශ වෙන්නේ? මොකෝ මේ එක පැත්තකින් මේ අලුත් තාක්ෂණය පාවිච්චි කරන්නේ කොහොමද? ඒකට අපේ තරුණයන්ට ඒ පුහුණුව දෙන්නේ කොහොමද? ඒ වගේම අපි ලෝකයට ඇතුල් වෙන්නේ කොහොමද? අපේ රටේ දැන් ජනාධිපති කේන්ද්‍රික කතාබහක් තමයි ඇති වෙලා තියෙන්නේ. දැන් මේක ලබන වර්ෂයේ වෙනකොට, එහෙම නැත්නම් මහචන්දයෙන් පස්සේ මේ කේන්ද්‍රය වෙනස් වේවිද? ඔබතුමා නිතරම කියන දේ තමයි අගමැති කේන්ද්‍රික මේ පාර්ලිමේන්තුවක් තමයි හැදෙන්නේ. නමුත් ජනාධිපති කේන්ද්‍රික සමාජ මාධ්‍ය ව්‍යාපාර ප්‍රචාරණය මේ සියල්ලම යන ටිකක් ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන දැක්මක් දර්ශනයක් හා සමානවා. ඒ වගේම මම දැනගන්න කැමති විපක්ෂයේ භූමිකාව 20යි 20ට කොයි වගේ වේවිද? මොන වගේ සංයුතියක් රට ඇතුළ නිර්මාණය වේවිද? මහචන්දර කලින් කියන්න බැරි වේවි. නමුත් තියෙන අත්දැකීම් සහ පුරෝකථනයක් කිරීමේ නිදහස ඔබතුමාට තියෙනවා. මගේ මතය නම් මේ වර්තමාන ජනාධිපතිතුමාට සහ මොකෝ මේ ඊළඟ මැතිවරණයේත් එතුමා ඒක ජයග්‍රහණය ලබන, එතුමාගේ පක්ෂය ජයග්‍රහණය ලබා ගන්න අවස්ථාව තියෙනවා. පැහැදිලිව ඒක තමයි අපේ ඉතිහාසයේ තියෙන රැල්ල අනුව ජනාධිපති ඒක ඡන්දයක් දිනන පුද්ගලයාට හෝ පක්ෂයට අවස්ථාව එනවා. හැබැයි එතන අභියෝගයක් වෙන්නේ කොහොමද විවස්ථාව හදාගන්නේ කියන එක. මොකද 19 වෙනි සංශෝධනය හරහා මේ විකෘති වීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක මේ 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 එක පැත්තකටවත් නැහැ, අනිත් පැත්තටත් නැහැ. ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමයක කිරසියට 100ක් ගිහිල්ලත් නැහැ, පාර්ලිමේන්තු ක්‍රමයකට ගිහිල්ලත් නැහැ. අර එක එක හේතු මත හිර වෙලා තියෙන්නේ මේ 19 වෙනි සංශෝධනය හරහා. මේ වතාවේ අර මේ මේ ඥාති සහෝදරයෝ දෙන්නෙක් පුටු දෙකේ ඉන්න නිසා මේක එක මට්ටමක කරගෙන යන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් පුද්ගලයෝ දෙන්නෙක් නම් එක පක්ෂකෙන් ආවත් මේක අමාරු වෙනවා කරන්න. ඉතින් මං හිතන්නේ මේ මේ කණ්ඩායමට සිද්ධ වෙනවා තීන්දුවක් ගන්න මේක ගැන. මොන වගේ විවස්ථාවක්ද නිර්මාණය කරන්නේ කියලා. ඒක ඡන්දෙට ඇතුල් වෙන මොහොතේම කියන්නත් අවශ්‍ය වෙයි. මොකෝ ජනතාවත් දැනගන්න ඕනේ මොකද්ද ආණ්ඩුවේ දර්ශනය කියලා. මොකෝ 3-2 අවශ්‍ය වෙනවා මේක කරන්න, වෙනස කරන්න. ඉතින් 3-2
ලබාගත්තොත් කොයි කොමයකින් හලේ ලබාගත්තොත් කොහොමද ඒ මොනාද කරන්න කියන එක ජනතාවටත් ඉදිරිපත් කරන එක වැදගත්. ඉති මහිතන්නේ පිවස්ථාව වෙනස් කරන්න වෙනවා. ඊට අමතරව මේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය සහ සංහින්දියාව කියන ඒ වැඩපිළිවෙල කොහොම ඉදිරියට ගෙනියන්න කියන ඒ අදහසුත් තියාගහිතා ගන්න වෙනවා. එක්කෝ මේක කරන්නේ 13 වෙනි සංශෝධන ව්‍යුහෙන්ද නැත්නම් දැන් මගේ පුද්ගලික මතයක් තියෙනවා දවස් 13 වෙනි සංශෝධනය අහෝසි කළා අලුත් ව්‍යුහයක් හදන්න ඕනේ කියලා බිම්මට්ටමේ. හැබැයි ඒක මම හිතන්නේ සමහර වෙලට කරන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි අදහසක් ඇටියට මම හිතන්නේ ඒක හොඳයි කියලා. හැබැයි නැත්තම් මොකද්ද ඒකට විකල්පය කියලා. ඉතින් මේ පාලන ව්‍යුහය සම්බන්ධව අපේ ව්‍යවස්ථා නිර්මාණය සම්බන්ධව තීන්දු රාශියක් ගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒවා ප්‍රායෝගික තීන්දු විය යුතුයි. දැන් ගිය ආණ්ඩුව අවුරුදු 5ක්ම කාලේ නාස්ති කෙරුවා මේ ව්‍යවස්ථාවක් හදනවායි කියලා. 13 වෙනි සංශෝධනය ගෙනල්ලා ඒක ලොකු බාධකයක් වුණා රට ඉදිරියට ගෙනියන්න. ඒත් ඒකෙන් එහා යන්න තමයි ඒගොල්ලෝ මේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරුවේ නැත්නම් අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා කරුවේ ගිය රජය. ඒත් ඒක ඉෂ්ට කරගන්න බැරි වුණා. ඉතින් ඒ වගේ තව අවුරුදු 5ක් කතා කර හිටියොත් ඒක හරි නෑ. මම හිතන්නේ ෂණික තීන්දුව අරගන්න ඕනේ මේවා සම්බන්ධව. මේ 2020 අවසාන වෙන්න ඉස්සෙල්ලා ඉලක්කයක් තියෙන්න ඕනේ අලුත් ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කරහා. මේක තමයි අපේ පාලන රාමුව වෙන්නේ. මේක තමයි එහෙම තමයි ඉදිරියට යන්නේ කියන එක මේ අවුරුද්ද තුල 2020 තුල ඒ තීන්දුව ගන්න වෙනවා. ඔව්. අපි දැන් ලබන මාසෙන් පස්සේ අලුත් අවුරුද්දක් කරනවා. හැබැයි මැතිවරණයත් එක්ක ක්‍රියාත්මක වෙන රටේ ප්‍රධාන මර්මස්ථානද අපි දන්නවා සංක්‍රාන්තික කාලයක්. විශේෂයෙන්ම මේ ගෙවි යන අවුරුද්දේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කවදාවත් අත්දැකපු නැති තත්ත්වයක්. يعني ජනාධිපති සහ අගමැති කියන දුර දෙක අතරේ විරසකයේ වැඩි වෙච්ච ගම නිලධාරීන් අසරණ වෙනවා. අමාත්‍යාංශවල ක්‍රියාකාරීත්වය එතකොට පක්ෂ දෙකකින් ක්‍රියාත්මක වෙන තැන් සමහර අමාත්‍යාංශ එහෙම නැත්නම් පළාත් මට්ටමේ නැත්නම් නගර සභා මේවා ඔක්කොම අවුලෙන් අවුලට යන්න පටන් ගත්තා. නිසි නායකත්වයක් හෝ ඒව අතර සම්බන්ධීකරණයක් නැති වුණාම ඒ කියන්නේ මට හිතා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට ගත්තොත් රැස්වීමක් හැඳවන්න පරිපාලන නිලධාරියෙක්ින් එකතු කරගන්න අදාළ ලේකම්වරයෙක් දරන ප්‍රයත්නය. ඒ කියන්නේ දෙතුන් දෙනාගේ ඩයරිස් වල ඉඩ ටික හදා ගන්න ගත්ත කාලයත් එක්ක අරන් බැලුවොත් එහෙම තීන්දුවක් ගන්න කොහොමද එකතු කරන්නේ කියලා. නැත්නම් සමහර කමිටු වල සාක්ෂි දෙනකොට ඒවා ඇදිලා එන හැටි කෝප් සභාවේ එහෙම කතා කරද්දී කියවිච්ච දේවල්. ඒතර මේ අපිට දැනගන්න ඔබතුමා හිතනවාද අලුත් නිලධාරීන් පත් වෙලා ඉන්න එහෙම නැත්නම් අලුත් ආණ්ඩුවෙන් පත් කරපු නිලධාරීන් පත් වෙමින් පවතින නිලධාරීන් ඒ අයගේ කැලෙන්ඩරේ පටන් ගන්න 2020 නෙමෙයි රටම අලුත් ජනවාරි ඉඳලා අලුත් දවසක් අලුත් හුස්මක් ගන්න බලාපොරොත්තු වෙනවා. නිලධාරීන් පටන් ගන්නේ මහචන්දයෙන් පස්සේ මේ සංක්‍රාන්ති කාලේ රටට කොයි විදිහටද බලපාන්නේ? ඒක ලේසි නෑ. මොකද මේක අතරමැදි කැබිනට් මණ්ඩලයක් පත් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ 15 දෙනාකට 16ක් අගමැති එක සීමා කරලා තියෙනවා. ඉතින් ඒක මේ අලුත් ආණ්ඩුවකදී ඊට වැඩිය පුළුල් කැබිනට් මණ්ඩලයක් තියෙයි. අසීමිතව නෙමෙයි, සාධාරණ කැබිනට් මණ්ඩලයක් තියෙයි. ඉතින් දැනට මේ ඉන්න ඇමතිවරු ඉන්නේ තාවකාලිකව වැඩ බලන ඇමතිවරු හැටියට ඉන්නේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් මහත්තු පළවෙනිදා. එතකොට ඒක වරකාර ආණ්ඩුවක් වෙනවා ඉතින්. එතකොට රාජ්‍ය ඇමතිවරු අහෝසි වෙනවා, විපක්ෂ නායක ධූරය අහෝසි වෙනවා. එතකොට බාරකාර ආණ්ඩුවක් තියෙන්නේ. ඉතින් ඒ බාරකාර ආණ්ඩුවක් තුළ තීන්දුව ගන්න බෑ, ප්‍රතිපත්ති තීන්දුව ගන්න බෑ. ඒක තමයි සම්ප්‍රදාය. ඉතින් මේ මාස දෙකක කාලයක් අපි කතා කරන්නේ ජනවාරි පෙබරවාරි. ඉතින් ඒක තුළ මං හිතන්නේ වර්තමාන ජනාධිපතිතුමා මට පේන විදිහට එතුමා බලන්නේ ආදර්ශමත් විදිහට මඟ පෙන්වීමක් කරන්න. මෙහෙම තමයි මං මගේ ආණ්ඩුව ඉදිරියට ගෙනියන්නේ. මට අවස්ථාව ඔගොල්ලෝ ලබා දුන්නොත් රටක් හැටියට මේවා කරන්න මට අවස්ථාව ලබා දෙන්න කියන පණිවිඩය තමයි මට පේන විදිහට එතුමා දෙන්න හදන්නේ. අපිට යෝධ උඩපන්දුවක් ලැබෙමින් පවතින. අපි බලමු 2020 මේක රැකගනීවිද, එහෙම නැත්නම් අපිට ජයග්‍රහණය නැති කරගනීවිද කියා පරිපාලකයෝ එකතු වෙලා අපි බලමු. ජනතාව විදිහට අපි කතා කරන්න සූදානම්. විරාමයක් රැඳී සිටින්න. අපි උණුසුම් මාතෘකාවට ඔබ කැඳාගෙන යනවා. නියමාර්ථය මෙලින්ද මරගොඩ මහත්තයා. නියමාර්ථය විරාමයට කලින් අපි කතා කරමින් හිටියේ 2020 ලංකාවේ දේශපාලන ධාරාව කොයි ආකාරයට ගමන් කරන්නේ, නැත්නම් මැතිවරණ කාර්තුවකට අපිට මුලපුරන්න සිද්ධ වෙන්නේ. ඒකෙන් පස්සේ තමයි අනිත් දේවල් ක්‍රියාත්මක වෙන්නේ. එතෙක් ජනාධිපතිවරයාගේ කාර්යභාරය සහ ඔහුගේ විදිය කොයි ආකාරයෙන්ද කියලා අපි අඳුනා ගනිමින් සිටියේ. විපක්ෂයේ කාර්යභාරය කොයි වගේ වේද? 2020 විපක්ෂයක් විදිහට
පක්ෂයක් විදිහට හෝ පුද්ගලයන් විදිහට අපිට බලන්න වෙන්නේ. එහෙම නැත්නම් කොයි ආකාරයෙන් මේ වගේ ක්‍රියාදාමයන් ඇතුලේ රට වෙනස් වෙමින් පවතින මොහොතකදී විපක්ෂයේ ක්‍රියාදරයන් කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි කියලාද ඔබතුමා හිතන්නේ? මට ඒ කියන්නේ අනවශ්‍යයක් හැටියට ඉදිරියට බලන්න බෑ. හැබැයි විපක්ෂයක වගකීමක් තියෙනවා. මගේ නම් මතේ තියෙන්නේ විපක්ෂය හුඟක් මහන්සි වුණේ මේ වර්තමාන ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ භූමිකාවේ රඟපාන්න. මං හිතන්නේ ඒක විපක්ෂයට සුදුසු නෑ. ඒක මේ පැහැදිලිව මේ ඡන්ද ප්‍රතිපල වලින් පෙනුනේ ඒක කරන්න බෑ කියන ඒ භූමිකාව ඒ පුද්ගලයෝ දෙන්නට වෙන් වෙනවා. ඒක එතනින් මතුවෙන්න බෑ විපක්ෂයට. විපක්ෂයේ භූමිකාව වෙනස් කරන්න ඕනේ. අර පැරඩයිම් ෂිෆ්ට් එකක් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ව්‍යුහය වෙනස් කරන්න. දැන් ඕක 77 ජයජයවර්ධන ජනාධිපතිතුමා කෙරුවා එක්සත් ජාතික පක්ෂයට. ඒගොල්ලෝ එයා ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භූමිකාවේ රඟපාන්න ගියේ නෑ. මැතිනි එක්ක එතන ගයා වෙනම නිර්මාණයක් කෙරුවා විවෘතාත්තිකය කියලා දර්ශනයක් ගෙනවා. මහවැලි සංකල්පයේ වෙලාව ගෙනවා වරෑවල් ඒ වගේ එක එක අදහස් පුළුල් සමාජය සංස්කෘතික ත්‍රිකෝණය ඒ වගේ විශාල භූමිකාවක් හදලා තමයි ඒ ඡන්දෙට මුහුණ දුන්නේ. ඉතින් විපක්ෂයේ මං හිතන්නේ අලුතෙන් මේ යුගයට ගැලපෙන අලුත් භූමිකාවක් ජයවර්ධන මහත්මයා කෙරුවා වගේ එක්සත් ජාතික පක්ෂයේ වෙලාවේ ඒ වගේ භූමිකාවක් නිර්මාණය කරන්න වෙනවා. අර මේ මෙතෙන්ටම ඇවිල්ලා සටන ගේන යන්න හැදුවොත් ඒක ජයග්‍රහණය ලබා ගන්න බෑ විපක්ෂයට. එතකොට මං හිතන්නේ තව අවුරුදු 10කින්වත් මතුවෙන්න අමාරුයි. පරිපාලනය අපි විශේෂයෙන්ම දැන් තීන්දුව දේශපාලනය වශයෙන් ගත්තට පරිපාලනය වශයෙන් රාජ්‍යයන්ත්‍රණයත් එක්ක සවි වෙන්න එපෑ මේ දෙක. එතකොට පරිපාලකයන් දැන් වෘත්තිකයන් වෙන් කවදාකටත් වැඩි වෘත්තිකයන්ගේ ප්‍රබෝධයක් අපි දකිනවා. ඒක ප්‍රචාරය හරහා ඇති කරන දෙයක් හෝ එහෙම නැත්නම් තාවකාලික ප්‍රමෝදයක් වෙන්නට පුළුවන්. නමුත් වෘත්තිකයන් සහ පරිපාලන ඒක දිහා සම්ප්‍රදායික දේශපාලඥයන් කියන්නේ මේගොල්ලන්ට පොලිටිකල් අවබෝධය නෑනේ කියලා, ඒ ඉවසීම නෑනේ, ඔයගොල්ලෝ දේශපාලනේ දන්නේ නෑනේ කියන එක තමයි ප්‍රායෝගික තලයේදී කියවෙන්නේ. එතකොට මේ අත්දැකීම් බහුල දේශපාලඥ වියතුනුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවිච්ච නමුත් සමහර අවස්ථාවලදී ඇකඩමික මට්ටමේ ඉන්න බුද්ධිමතුන්ගේ සංයුතියත් කොයි විදිහට රටට බලපායිද? ඒ අත්දැකීම් ගන්නකොට රටේ කාලය නිමවට පත් වෙලා තියෙවිද? මත ඒ අයගේ තීන්දුව රට ප්‍රයෝජනට ගන්න කොයි ආකාරයෙන් රට ප්‍රතිචාර දක්වයිද ඡන්දයකදී? මොකද සංවර්ධනය අතට අහුවෙන්න තියෙන්නේ. කොහොමද මේ තත්ත්වයන් තුලණය වෙන ඇත්තේ 2020? මං හිතන්නේ ඒක මොකද දැන් රට තුල විශාල මතයක් තියෙනවානේ මේ 225 එපා, දේශපාලඥයෝ එපා කියලා. ඒක ටිකක් මං හිතන්නේ මේ හිතලා තියෙන මතයක් නෙමෙයි. හේතුව තියෙන දේශපාලනය කියන්නේ වෘත්තියක් එක පැත්තකින් බැලුවොත්. පුද්ගලයා අවුරුදු තමාගේ ජීවිතය පුදනවා දේශපාලනයට. සමහරු එහෙම නෙමෙයි, මුඟ දෙනෙක් පුදනවා. ලෝකෙම එහෙමයි. ඒ වගේම ලෝකෙම ඔය පීඩනය තියෙනවා දේශපාලඥයෝ ගැන. ඒ කියන්නේ මතයක් තියෙනවා දේශපාලඥයෝ මේ දූෂිතයි, මේ රටවල් විනාශ කරලා තියෙන්නේ තමා ගැන විතරයි බලන්නේ එහෙම කියලා. හැබැයි මං හිතන්නේ ජනතාව හරියට ඒක පෙරලා බලලා නැහැ කොතනද වැරදුනේ කියලා. ඉතින් ඒ කියන්නේ දැන් දක්ෂ දොස්තර කෙනෙක් නැත්නම් දක්ෂ මේ ඉංජිනේර් මහත්මයෙක් ගෙනල්ලා එකපාරටම මේ දේශපාලන පුටුවක වාඩි කෙරුවොත් ඒ පුද්ගලයාට තේරෙනවද ජනතා හැදගැස්ම? ඒගොල්ලන්ට පුළුවන්ද මේක කරන්න කියන එක ප්‍රශ්නයක් තියෙනවා එතන. ඉතින් මම නම් කියන්නේ මේක මැද මාවතක යන්න ඕනේ, මිශ්‍ර කරන්න ඕනේ. වෘත්තීය වේදිනුත් ඉන්න ඕනේ, දේශපාලඥයොත් ඉන්න ඕනේ. ඒක තමයි හරියන ක්‍රමය. ඔබ සම්පූර්ණයෙන්ම කිසිම දේශපාලන ඥානයක් නැති පුද්ගලයෝ ගෙනාවොත් එහෙම ඒක අන්තයකට යනවා. ඒ අන්තය හරහා වෙන්නේ මේ ජනතාව තවත් කෝප වෙනවා. මොකද ඒගොල්ලෝ බලනවා මොකද්ද මේ වුනේ කියලා. දැන් ඔක උදාහරණයක් ඇරෙන්න පොඩ්ඩක් එක්සත් ජනපදයේ පේනවා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන පුද්ගලයාට කිසිම දේශපාලන අත්දැකීමක් තිබුණේ නැහැ. එයාතුමා මේ ඉදිකිරීම් අංශයේ සහ මේ ගොඩනැගිලි හදලා ඒ ශේත්‍රයේ හිටපු එක්කෙනෙක්. එක පාට්ටම යට රටක් බාර දුන්නා. දැන් ඒක කරගන්නේ අමාරුවෙන් ඇයි වැඩේ. ඉතින් ඒක 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 භයානකයි. ඔබ ජනතා ප්‍රසිද්ධියේ විචනය කළා මේක. ඒක තමයි ඒක අපි දැනගන්න ඕනේ. දැන් අපේ වර්තමාන ජනාධිපතිතුමාට වාසියක් තියෙන්නේ එතුමා එක එක මට්ටම් වලින් ඉහළට ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ එතුමා හමුදාවේ නිලධාරියෙක් හැටියට හිටියා.
ඒකම්බරයක් හැටියට හිටිය එතකොට අර පරිපාලන ව්‍යූහය අවබෝධයක් තියෙනවා. එතකොට පිටරට වැඩ කරලා තියෙනවා මේ කල්පනා කරන පැත්තේ විද්‍යුත් මේ තොරතුරු තාක්ෂණ පැත්තේ. ඉතින් ඒක එකතු වුණාම ඒක හොඳයි. එතකොට දැන් දේශපාලඥයෙක් වෙලා තියෙනවා. ඒක ගමනක්. ඒ වගේම දේශපාලන පවුලකින් ඒකත් වැදගත්. මොකද දේශපාලන පවුලකින් කිව්වම ඒ පොඩ්ඩක් ඒ අදහස් එනවා. හැබැයි මේ සම්පූර්ණයෙන්ම අමුයෙන්ම මේකට අතුල් වෙන එක ප්‍රවේශම් වෙන එක නිසා මිශ්‍ර කිරීමක් තමයි වැදගත් වෙන්නේ. මොකද මමත් විවේචනය කරනවා මේ දේශපාලන සංස්කෘතිය අපේ රටේ තියෙන එක. හැබැයි මෙතන මැදමාවත වැදගත් වෙනවා. ඉතින් මොකද දෙකම අවශ්‍යයි. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඉතින් අපිනේ තෝරන්නේ පුද්ගලයෝ අන්තිමට. ඒකත් අපි බලන්න ඕනනේ. දැන් අපි කියනවා 225 එපයි කියලා. හැබැයි අපි තෝරලා තියෙන්නේ 225. අපිට එක එක හේතු කියන්න පුළුවන් මේ පක්ෂය ඉදිරිපත් කරන්න මේ කට්ටිය සල්ලි කියනවා රෝ මේවා කරනවා මේ සල්ලි වලින් මාධ්‍යයට සල්ලි දීලා නැවත මේ දැන් වීම් දානවා ඕන එකක් කියන්න පුළුවන්. හැබැයි අන්තිමට අපිනේ තෝරන්නේ. ඒ කියන්නේ අපිට තේරෙන්නේ නැහැ අපි අපේ නියෝජිතයෝ කොහොමද හොඳම නියෝජිතයා තෝරන්න අපිට තේරෙන්නේ නැහැ. ඒක අපි ඒක පිළිගන්නවද අපි? ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. නාම යෝජනා බාර දීමේදී එහෙම නැත්නම් ඇනවුම් කිරීමේදී අපි කැමති දේද අපිට ඇනවුම් කරන්න එහෙම නැත්නම් ලබා දීලා තියෙන දේ අතරින් කක් තෝරා ගන්නවද? අපිට විකල්ප තියෙනවද? පක්ෂ මහලේකම්වරුන් අනාගතයේ තීරණය කරනවද රටේ? අපි ඒව ගැන කතා කරන දවස නෙවෙයි අද. මොකද අද අපි කතා කරන්නේ 2020 අභියෝග ගැන. අපි විරාමයක් ලබා ගනිමු. මිලිඳ මොරගොඩ මහතා සමගින් මේ නියමාර්ථයේ වැඩසටහනේ විරාමෙන් පස්සේ අපි තවත් ක්ෂේත්‍රයක් ගැන කතා කරමු. 2020 අභියෝග මොනවද කියලා නවරජී. නියමාර්ථය 2020 වෙනකොට රටේ අලුත් අලුත් ප්‍රවණතා හුඟක් තියෙනවා. විශේෂයෙන්ම මේ පහුගිය දවස්වල ලොකු ආන්දෝලනයකට ලක් වුණා මේ පාරවල් වල එහෙම නැත්නම් දෙපැත්තේ තියෙන හිස් තාප්ප චිත්‍රණය කරන තරුණ පරපුර. ලොකු ප්‍රබෝධයකින් කතා කරන අතරතුර විවේචනත් ඇති වෙනවා. ඒවා සම්බන්ධ ක්‍රියාත්මක වෙන ඒ ධාරාව කලමනාකරණය කරගන්නවාද අපි කියන එක. එහෙම නැත්නම් ඒක ගැන තියෙන ප්‍රබෝධය දේශපාලනීකරණය කරගන්නවාද අපි කියන එක. පැවිදි ආයතන එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා පියතුමන්ලා අතුරු කණ්ඩායම් පිළිබඳව ඊළඟට අපිට අවධානය යොමු කරන්න වෙන ආගමික ප්‍රබෝධය කොයි ආකාරයෙන්ද රට ඇතුළේ කලමනාකරණය කරගන්නේ, දේශපාලනයේ ආගමේ අපි කොයි තරම් දුරට ලං කරගන්නවද නැද්ද කියන එක ගැන. අපි මිලිඳ මොරගොඩ මහත්මයාට යොමු කරන්නේ මේ දෙකටම කලින් ව්‍යාපාරික ලෝකයට 2020 කොයි ආකාරයෙන්ද විශේෂයෙන් බදු සහන වගේ දේවල් අපිට යෝජනා වුණා. ඒ වගේම ජාත්‍යන්තර ගිවිසුම් ගැන කතා බහ කරා. දේශීය ව්‍යාපාරිකය පිළිබඳව අපි 70 ගණන් වල ඉඳලා ඒ කියන්නේ විවෘත ආර්ථිකයක් ගැන කතා කරා. ආවෘත ආර්ථිකයක මිහිරි ඵල ගැන දැන් කතා කරනවා. ඒවකට ඒවා මිහිරි ප්‍රතිඵල නිසා ආණ්ඩු පෙරළුණා. අපි දැනගන්න කැමති ව්‍යාපාරිකයන්ට අලුත් ආණ්ඩුවක් විදිහට කොයි ආකාරයෙන් සලකාවිද? ඔබතුමාට හිතෙනද අපේ ණය තත්ත්වය මේවත් එක්ක කොහොමද අපි කලමනාකරණය කරගන්නේ 2020? මම හිතන්නේ ව්‍යාපාරික ලෝකයේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා මේ රජයට සහ සමාජයට. ඒ කියන්නේ ව්‍යාපාරික ලෝකයේ ආයෝජනය කරයි, මේ විදේශ ව්‍යාපාරිකයෝ ආයෝජනය කරයි, ඒ වගේම මේ රසා සපයා දෙයි. මොකද රජයට සපයන්න පුළුවන් රක්ෂා සීමිතයි. ඉතින් විශාල බලාපොරොත්තුවක් තියෙනවා ව්‍යාපාරික ලෝකේ. අනිත් පැත්තෙන් ව්‍යාපාරික ලෝකයටත් විශාල බලාපොරොත්තුවක්. ඒගොල්ලෝ මේ දැක්ක මේ බදු සහන ලැබුණ කොටසක් මම හිතන්නේ ආයෝජන සහන රසක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලොන්නුත් බලාපොරොත්තුවෙන් ඉන්නේ. මොකද ස්ථාවර ආණ්ඩුවක් තමයි දැන් ඒගොල්ලන්ට අවශ්‍ය. ඒ ආණ්ඩුව හදාගෙන යනවා. එතකොට ඒගොල්ලන්ට වැඩ කරන්න ඒ බලාපොරොත්තුව තියෙනවා. ඉතින් 2020 ඒ පැත්තෙන් බැලුවොත් ඒකම බාධකයක් හැටියට තියෙන්නේ මේ ඡන්දයන එක. මොකද සාමාන්‍ය ව්‍යාපාරික ලෝකයේ ඡන්දයනකොට ඒක පොඩ්ඩක් අර අස්ථාවර ගතියක් තියෙනවානේ. ඒක ඇරෙන්න මේගොල්ලන්ගේ මේ මම හිතන්නේ ව්‍යාපාරික ලෝකයේ සහ ජාත්‍යන්තරෙත්. ජාත්‍යන්තර මොකෝ අපි බෙදන්න ඕනේ. ජාත්‍යන්තර මේ දේශපාලන ප්‍රශ්න තියෙන්න පුළුවන් මානව හිමිකම් පැත්තෙන් එහෙම. හැබැයි ජාත්‍යන්තර ව්‍යාපාරිකයෝ ලංකාව ගැන විශාල බලාපොරොත්තුවකින් ඉන්නේ. ඉතින් මේ අවුරුද්ද තුල රජයට අභියෝගයක් තියෙනවා පෙන්නන්න මේ බලාපොරොත්තුවයි යථාර්ථය එකයි කියලා. ඒක වැදගත් වෙනවා. මේ රජය මේකට මේ මොකද තීන්දු ගැනීමනේ ගිගේ ආණ්ඩුවට විරුද්ධව තිබුණ ලොකුම දේ තමයි තීන්දු ගැනීමක් තිබුණේ නැහැ. කල්මැරිමක් තිබුණේ කියලා. ඉතින් ශීඝ්‍රයෙන් තීන්දු ගන්න කියන බලාපොරොත්තුවක් මේ වර්තමාන ජනාධිපතිතුමාගේ ඒ දක්ෂතාවය අනුව ඒක තියෙනවා. මිනිස්සුගේ බලාපොරොත්තුව තියෙනවා. ඉතින් ඒක කෙරෙන්න ඒක තමයි දැන් තියෙන්නේ රජය හරහා.
මංගර කලින් මතු කරපු ආයතන දෙක ඊළඟට ඒ කියන්නේ පැවිදි භාවය එහෙම නැත්නම් අපේ භික්ෂුන් වහන්සේලා සහ කතෝලික පියතුමන්ලා මම හිතන්නේ ඉස්ලාමික පියතුමන්ලත් මේකට මේ පූජකවරුත් මේකට සම්බන්ධ විවිධ අනිත් පූජකවරු ආගමික සංස්ථාවන් දේශපාලනයත් එක්ක 2020 කොයි වගේ මට්ටමෙන්ද ක්‍රියාත්මක විය යුත්තේ සහ එහෙම නැත්නම් ඔබතුමා දකිනද කොයි වගේ මට්ටමෙන්ද ක්‍රියාත්මක විය හැක්කේ ක සංකීර්ණයි මොකෝ මං හිතන්නේ මේ විශේෂයෙන්ම අපි ප්‍රවේශම් වෙන්න ඕනේ මගේ නම් මතේ ආගමික විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා සහ ආගමික පැවිදි පිරිස් ඍජු දේශපාලනයට ඡන්දෙට ඇතුල් වෙන එක හොඳ නැහැ. ඒක මං හිතන්නේ හොඳ පූර්වාදර්ශයක් නෙමෙයි අපේ රටට ඒ කාලෙකට ඒක වෙලා තිබුණා. ඒකෙන් අපි ඈත් වෙන්න ඕනේ. මං හිතන්නේ මේ ආගමික නායකයෝ අවවාද ලබා දෙන්න ඕන දේශපාලඥයන්ට සහ රටේ නායකයන්ට මේ අනුශාසනා ලබා දෙන්න ඕන උපදෙස් ලබා දෙන්න ඕනේ. නායකත්වයේ වැරදිනම් අයින් කරන්න කියන්නත් පුළුවන් අපේ ඉතිහාසයේ තියෙනවා රජවරු හිටන් අයින් කළා තියෙනවා ස්වාමීන් වහන්සේලා. හැබැයි රජුරුවන්ගේ රාජකාරිය කරන්න බහින එක සුදුසු නැහැ. ඒක එතන මායිමක් එතන මේ රේඛාවක් තියෙන්න ඕනේ. ඒක ටිකක් බය මොකද මේ රේඛාව පැන්නම සමාජයට ගරු කරන්න දෙයක් නැති වෙනවානේ. කියන්නේ මේ පූජක පක්ෂය හෝ මේ පැවිදි පැත්ත ගිහිල්ලා රජ කරන්න ගියොත් එතකොට සමාජයේ කාගෙන්ද අවවාද අනුශාසන ලබා ගන්නෙ ස්වාධීනව. ඒක ගැන මං හිතන්නේ හිතන්න ඕනේ. හිතලා ඒකට මං දන්නේ නෑ නීති ගේන්න ඕනද නැත්තම් මේ ඒ ආගම් තුල කියන්නේ ශාසනික මට්ටමේ බැලුවොත් ඒ නිකායවල තුල තීදු ගන්න ඕනද කියන එක මං දන්නේ නෑ. හැබැයි මේක ගැන අපි ගැඹුරට සමාජයක් හැටියට හිතන්න ඕනේ. ආගම වැදගත්. පැහැදිලිව වැදගත්. ඒක ඕන රටක ඕන සමාජයක නැංගුරමක් වෙනවා. විතානීය ව්‍යවස්ථාවේ හෝ එක්සත් ජනපද ව්‍යවස්ථාවේ ක්‍රිස්තියානි ආගම තියෙනවා අපේ ව්‍යවස්ථාවේ බෞද්ධ ආගම තියෙනවා ඒ නැංගුරම හැටියට වැදගත් හැබැයි අර මේක ක්‍රියාත්මක වෙන ආකාරය ගැන අපි ප්‍රවේශම් වෙනවා අපි ආගම වගේම ඊළඟට තිබිච්ච දේ තමයි රටේ මේ කැරලි කෝරහර පිටිපස්සේ ඉන්න සමාජ බලවේග. ඒ සමහරවල් පක්ෂවල පැවැත්ම තියෙන්නේ මේ කැරලි එහෙම නැත්නම් ඒක ශිෂ්‍ය ප්‍රජාව වෙන්න පුළුවන් ඒක වැඩ කරන ජනතාව වෙන්න පුළුවන් මේ අය පාරට ඇවිල්ලා වර්ජනයක් කරොත් එහෙම නැත්නම් සංකේත වැඩ වර්ජන එහෙම නැත්නම් පැය කීපයක සේවාව අපි දැක්ක මිලියන් ගණන් බිලියන් ගණන් ජාතික ආදායමට අහිමි වෙලා යනවා හෝ එහෙම නැත්නම් තිබිච්ච අවස්ථා අපේ වියදම් විදිහට යනවා මේ රටේ ආර්ථිකයත් එක්ක කැරලි කෝලහල පරිපාලනය කිරීමේ විශේෂම හමුදා රජයක් බිහිවීමේ ප්‍රවණතාවයක් ගැන පොහොගේ දවස්වල දේශපාලන වේදිකාව ජනාධිපතිවරණය ඉදිරිපත් වෙනකොට ඔහුට තිබිච්ච චෝදනාව තමයි ඔහු හමුදා මිලිටරි රටක් හදාවි කියලා. දැන් හමුදාව අත්පත් කරගනිමින් තියෙන දේවල් දිහා බලපුවහම නැත්නම් ඔවුන්ගේ ක්‍රියාකාරකම් දිහා බලපුවහම 2020 දී කැරලි කෝලහල වර්ජන තර්ජන වගේ දේවල් වල කොහොමද රක්ෂණ පැත්ත ගැන ඔබතුමා හිතන්නේ? අපි සමාජයක් හැටියට හිතන්න ඕනේ කිංස්ලි මොකද්ද අපේ අරමුණ කියලා. මොකද අපේ කෝලහල කැරලි කියන එක මං හිතන්නේ ඒක හරහා විශාල හානියක් වෙනවා ආර්ථිකයකට. ඒ වගේම ආයෝජකයන්ගේ විශ්වාසයට. ඒ අනිත් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාද පීඩනයක් පිට කරන අවස්ථාව. හැබැයි සමහර වෙලාවට දේශපාලන පක්ෂ, දේශපාලන සංවිධාන මේවා පාවිච්චි කරනවා තමගේ අරමුණු වලට. ඉතින් උද්ඝෝෂණයක් දකිනකොට ඒක සුළු පිරිසක් වෙන්න පුළුවන් සංවිධාත්මකව කරන එක. ඉතින් සමාජයක් හැටියට අපි බලන්න ඕන මේක අපේ සංස්කෘතියේ කොටසක්ද? එහෙමනම් අපි ලෑස්ති වෙන්න ඕන ඒකේ මේ විපාකත් විඳින්න. ඒ කියන්නේ අපිට එතකොට අපේ ආර්ථිකයේ වේගයෙන් දියුණු වෙන්න පුළුවන්, ආයෝජකයන් ප්‍රවේශම් වෙන්න පුළුවන්. මෙහාට එන එක මොකෝ වෙන රටවල් තියෙනවානේ වියට්නාමයට යන්න පුළුවන්. මේ ප්‍රශ්න නෑ වියට්නාමේ. නැත්තං තායිලන්තට යන්න පුළුවන් දේශපාලන උද්ඝෝෂණ තියෙනවා තායිලන්තේ. හැබැයි ඒවා ආර්ථිකයට බලපාන්නේ නැහැ. මොකෝ ඒගොල්ලන්ගේ ඒ එළඳ කලාප වැඩම වැඩ කරනවා. අපේ තියෙන්නේ ඔක්කොම අපි අවුල් කරගෙන මිශ්‍ර කරගෙන ඉන්නේ. ඉතින් අපි ඒ තීන්දුව අරගෙන කියනවා අපේ සමාජය එහෙම සමාජයක්. අපි කැමති මේකට. මේක අපේ සංස්කෘතියේ කොටසක්. එහෙමනම් ඉතින් ඒක කියලා අපේ දේශපාලඥයන්ටත් ඒ පණිවිඩය දීලා අපිට යන්න පුළුවන්. එහෙම සමාජය තියෙනවා. දැන් ලොකු විවාදයක් යනවා ප්‍රංශේ. ප්‍රංශයේ නිතරම මතයක් තියෙනවා වෘත්තීය සමිති කිය සහ ඒකට අදාළ ඔය මේ උද්ඝෝෂණ වැඩ නතර කිරීම එහෙම අපේ ඒගොල්ලන්ගේ සංස්කෘතියේ කොටසක් කියලා.
ඒක නිතරම හරි ආඩම්බරයි ප්‍රංශ කට්ටිය. මේක අපේ සංස්කෘතිය කොටසක්. මේකේ තමයි අපි මේ බලවතාට පෙන්වන්නේ අපේ බලය කියලා. ඉතින් දැන් ඒක ගැන ප්‍රංශේ පොඩ්ඩක් ප්‍රශ්න කරනවා. මොකෝ ඒක හන්දා ප්‍රංශ ආර්ථිකයේ පස්සට ගියා ටිකක්. දැන් ඉතින් අලුත් ජනාධිපති ටිකක් මේවා පාලනය කරන්න හදනවා. ටිකක් අමාරුයි. මොකෝ ඒගොල්ලෝ කියන්නේ මේක අපේ සංස්කෘතිය කොටසක්. අපි මෙහෙම තමයි ප්‍රංශ කියන්නේ ප්‍රංශ මිනිහා කියන්නේ මෙහෙම මිනිහෙක් කියලා. ඉතින් ලාංකිකයා කියන්නේ මෙහෙම මිනිහෙක්ද කියන එක අපි තීන්දු කරන්න ඕන. නැත්තම් කාන්තාවක්ද මිනිහෙක්ද කියන එක අපි තීන්දු කරන්න ඕන. හැබැයි අපිට ඕනේ නම් ඉදිරියට යන්න අපි දියුණු වෙන්න ඕන නම් රටක් හැටියට අපිත් එක්ක තරඟ ගන්න රටවල් දිහා අපි බලන්න වෙන්නේ. ඉතින් වියට්නාමයට ගියාම එතන උද්ඝෝෂණ නැහැ, බෝඩ් නැහැ, මිනිස්සු වැඩ. ඉතින් එහෙමනම් අපි හිතන්න ඕනේ හරි අපි එතෙන්ට යනවද නැත්තම් වෙන පැත්තකට යනවද කියලා. උදා වෙන අවුරුද්ද හුඟ දෙනෙකුට තියෙන ප්‍රාර්ථනා බලාපොරොත්තු. හැබැයි සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී රටක් විදිහට අපි දේශපාලන කැලෙන්ඩරේ අවුරුදු පහ ඉතා වැදගත්. ඒ වගේම දරුවන්ගේ අනාගතයට ඉතා වැදගත්. ඒ වගේම වර්තමානයේ ගත කරන ඔබේ මගේ ආයුෂ සඳහා, ඒ වගේම හොඳ සිතුවිලි සඳහා, එහෙම නැත්නම් නිෂ්කලංක ජීවිතයක් සඳහා එක වැදගත්. මේවා කොයි ආකාරයෙන් පරිපාලනය කර ගනීවිද, ඒවා කළමනාකරණය කර ගනීවිද, මැතිවරණ වේදිකාවල කියපුවා ප්‍රායෝගිකව පොළොව මත පුත්‍ර ගේන කාලය ඉදිරි මාස කීපය ඇතුළත උදා වෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනෙමු කියපු පුරෝකථනයන් කොයි ආකාරයෙන්ද සමපාත වන්නේ කියාගෙන අවදින් ඉමු. අපි ඔබතුමාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා වසරක් පුරා අපිත් එක්ක මේ වැඩසටහන තමන්ගේ සම්පත්දායකත්වය ලබා දීම ගැන. ඒ වගේම නැවත නැවතත් අපි ස්තුතිවන්ත වෙනවා අලුත් ආකෘතියක් අතට හමු වෙන බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කල්පනාකරණය කරමින් ඉන්න අපි මේ දිනවල වැඩසටහන අපි ඔබතුමාට සමු දෙනවා. බොහොම ස්තුතියි. බලුත් අවුරුද්දක් වේවා කියා. එසේම වේවා. සමු ගන්නට අවසරයි. අලුත් අවුරුද්ද ජයෙන් ජය වේවා ඔබ හැම දිනාටම. මම කිංස් රත්නායක. නියමාර්ථය